යකෝ තාම නැන්නේ මේකේ. මට හිතෙන්නේ ඊයේ ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙච්ච එකට තරහා ගිහිල්ලා වගේ. බලමුකෝ. ඈ මේර පාරේ හොඳට ඇඳලා ඉන්න පිස්ස නේද එන්නේ. අපෝ මුගෙන් නම් බේරෙන්න හම්බෙන්නේ. ෂේප් එකේ ඉන්න ඕන. ආ මහත්තයා කෙල්ල හම්බෙන්න ඇවිල්ලා වගේ. කන්න මොන හරි ගන්න සල්ලි කීයක් හරි දෙන්නකෝ අනේ. දෙන්නම් වැඩි. What's wrong with? What's your problem? මදයි උදේ පාන්දර ආවා. මූ සුද්දෙද්ද කොහෙද? මුගෙන් සල්ලි ගන්න හම්බෙන්නේ නැහැ. What's wrong? Don't think about. No. I know who know bakamuno. I go. සීකේ මං වගේ පිස්සේ. ඔන්න වර්ධම කියන්නේ පිස්ස කර වෙනවා කියලා. ආව් මේ ඇවිල්ලා තින්නේ මගේ දිව්‍ය සුරංගනාව. මොළ විකාර. Happy anniversary day මැනික. තමුසේ ඊයේ හවස කොහෙද ගියේ? මේ මම කොහෙවත් ගියේ නැහැ. මේ ඇත්ත කියනවා. තමුසේ මොන උඩක්කියත් එක්කද ඊයේ ඉඳි හවස? මට හිතෙන්නේ ඔයාට මොකක් හරි වැරදීමක් කියලා. මම ඊයේ හවස කොහෙවත් ගියේ නැහැ. අනික මං ඊයේ හවස කාත් එක්කවත් ඉඳියේ නැහැ නේ. මේ තමුසේ මට බොරු විතරක් කියන්න එන්න එපා. අර ඔෆිස් එකට ආපු අලුත් කෙල්ලත් එක්ක වෙන්න තින්දියේ. ඔයාට මේ මොකදනේ වෙලා තියෙන්නේ? පිස්සු කතා කරන්නේතු ඉන්න. මම ඊයේ හවස කොහෙවත් ගියේ නැහැ. එතකොට තමුසේ ඊයේ හවස කොහෙවත් ගියේ නැහැ. හරි, ඉන්නවකෝ. මේ ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලා බලනවා. මට ඔයාට කියන්න අමතකුණානේ සුදු. ඊයේ මම වැඩ ඇරලෙද්දි 6:45ට විතර ඇති. අර අතන සිරිල් මාමලේ කඩේ ගා බස් හෝල්ඩ් එක තියෙන්නේ. අන්න එතනින් මං ටිකක් හයියෙන් ආවෙ ඉතින් පරක් වෙලා නැතිමුනේ. ගෑනු ළමයෙක් අත් දෙක වනාගෙන පාරට පැන්නා. ඉතින් මං යට කරන් යන්නද? මං පොඩ්ඩක් නැවතුවා ඉතින්. අනේ ඒ ගෑනු ළමයා කිව්වා බස් එක මිස් වුණා අයියේ. දැන් ආ යන්න එකක් නැහැ. මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් දැන් බසුත් වැඩ කරන්නේ නැහනේ. අනේ ලොකු උදව්වක් අයියේ පුළුවන් නම් මාව ගෙවල් ගාවට ගිහින් දාගෙන යන්න. මං අපේ අම්මලාටත් ඉස්තරේ කියන්න. ඔයාලට පින් සිද්ධ වෙනවා අයියේ කියලා කිව්වා. ඉතින් මට පුළුවන් ද ළමයා පාරේ දාලා යන්න. අද රටේ ලෝකෙ වෙන දේවල් එක්ක. ඉතින් මං ඒ ළමයාව එක්ක වෙන ගිහිල්ලා ගෙවල් ගාවෙන් බස් එකගෙන ගියා. ඔන්න ඕකයි උනේ. නේ මට තවත් බොරු කියන්න එන්න එපා. මම දන්න ඔයාගේ හැටි. ඔයාගේ හැටි මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒව ගැන කතා කරන්න දෙයක් නැහැ. මම යනවා යන්න. සාස්ත්‍රය කියනවා. අත බලලා සාස්ත්‍ර කියනවා. මුණ බලලා සාස්ත්‍ර කියනවා. දැක්කා වගේ සාස්ත්‍ර කියනවා. එන්න සාස්ත්‍රේ මාත්‍යා සාස්ත්‍රේ තමා කියනවා. සාස්ත්‍රය කමුද? ෂා මාත්‍යා. මාත්‍යාට නෝනා. නෝනට මාත්‍යා. හොඳට ගැලපෙනවා. ඉර අඳ වගේ තමා. තව කියනවන නෝනට මාත්‍යා. මාත්‍යාට නෝනා කිරිපැණි වගේ තමා. මාත්‍යා හොඳට ගැලපෙනවා. නෝනා නෝනට මාත්‍යා හොඳට ගැලපෙනවා. හොඳට සතුටින් තමයි ඉන්න පුළුවන් වෙනවා. ඔව්. මාත්‍යා මොකද කියනවා? ශාස්ත්‍රේ තමානවා. සල්ලි පස්සේ තමා ඕන. ශාස්ත්‍රේ කියලා හරිනම් විතරක් තමා සල්ලි ඕන. මොකද මාත්‍යා කියනවා? ශාස්ත්‍රේ ආනවා. කියන්න බලන්න එහෙනම් ඔය ශාස්ත්‍රේ. මාත්‍යා අරිම පින්වන්ත මාත්‍යා. රජා වගේ තමා ඉන්නවා. මාත්‍යා නෝනා වගේ නෙමෙයි. මාත්‍යා ජීවිතේ හොඳට විඳිනවා. මාත්‍යාගේ මූණ බැලුවම කියන්න පුළුවන් මාත්‍යා ඊයේත් හොඳට සතුටින් තමයි ඉඳලා තිනවා වෙන නෝනා එක. මම හිතුවා හරි මම අදත් ආවනි ගොනා වගේ තමුසෝ හම්බෙන්න. මම යනවා යන්න. තමුසෝ ආයෙ එන්න එපා මගේ පස්සෙන් දැනගන්නවා. තමුසෝ අර කෙල්ලත් එක්කම ඉන්නවා ගිහිල්ලා. තමුසෝ ආයෙ මගේ පස්සෙන් එහෙම ඇවිල්ලා අහුවෙන්න එපා ගහනවා සෙරප්පුවෙන්. බොරු සාස්තරකාර ගෑණි බඩේ ෂේපියකින් එද්දි ඇවිල්ලා කෑවා. කවුද බම්මේ? ඵලය යන්න. මමත් අහුණානේ තමුසෝගේ බොරුකාරයෙක්ට. මොකද ඔයා කරේ? ආයෙන්න එපා මගේ පස්සෙන්. යන්න එපා. ඉන්න. කොල්ල හොඳ අමාරුවක වැටිලා වගේ. බලමුකෝ මෙතනින් වාඩිලා විස්තරේ බලාගෙන ඉන්නවා. අනේ සුදු එක වචනයක් කතා කරන්න. පොඩ්ඩක් මේක අහලා යන්නකෝ. සුදු පොඩ්ඩක් නවතින්නකෝ. ඇයි මොකෝ? දැන් ඒකම මොකද්ද කියන්න හදන්නේ? තවත් මට බොරු කියන්න හදන්නේ? ඔයා ඔච්චරටම මෝඩයිද කියන්නකෝ. ඔය ශාස්ත්‍ර කියනුන් කියන තරමක් කියන්නේ බොරු. සමහර විට අපි කතා කරන ඒවා හංගි ඉඳලාවත් දන්නේ නැහැ නේ. ඔයා කොහොමද හරියටම කියන්නේ එයා කිව්වේ ඇත්ත කියලා? මං ඔයාට වෙච්ච දේ කිව්වනේ. ඇයි අනේ ඔයා තේරුම් ගන්න නැත්තේ? අනේ මේ මට නම් තවත් තමසේ විශ්වාස කරන්න බෑ. බලනවාකෝ කරන බොරු.
මට නම් ඇත්තමයි බොරු කරන මිනිස්සු අපිරියයි. අනේ මන්ද මට ඔයාව දැන් පෙන්වන්න බෑ. ඔය ශාස්ත්‍රකාරී හින්දා තමයි ඔක්කොම. අම්මා පොය ගෑණි ආවේ නැත්තම් අපි දෙන්නා දි ෂෝක් එකට ඇනිවර්සරි එක සමරනවනේ. මේ ගෑණි කරපු හරියක් මට. මේ මොනාද තවත් කුටු කුටු ගන්නෙ? තවත් ඉතින් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑනේ. මම යන්නම්. හරි මං ඔයාට බොරු කියනවා නම් මෙතනින් විනාඩි 5ක් යන්න කලින් පිස්සෙක් යාවි තනි කකුලෙන්. එතකොටවත් ඔයා බලන්නකෝ. අනේ මේ ජීවිතේට වෙන්නේ නැති සුරංගනා කතා කියන්න එන්න එපා. බොරුව ඕනේ නෑ. මම යන්නම්. දෙයියනේ මූ බේරෙන්න ගහන ගැට. හරි මම කියනවට ඔයා එක විනාඩි 5ක් බලලා යන්නකෝ. හරි මං එක විනාඩි 5ක් බලන්නම්. එතන ඊහා එක විනාඩියක්වත් ඉන්නේ නෑ. හම්මෝ යන්තම් ඇති. වැඩේ නැගලම යන පාටයි. කොල්ලට බේරුමක් නෑ වගේ. මොකෙද්ද මේ පෙරේතයා? සික්කේ මූ පිස්සෙක් නෙවෙයි මාව කන්නාපු කරුමයක්. මූට එක විනාඩි පහක් ඉන්න බැරුණානේ. අයියෝ දෙයියනේ. තව තුරුම්පු කියනවද මහත්තයා ගහන්න? වැඩක් නෑනේ. මුඛ ගැහුවත් ඔච්චරයි. ඔයා කරලා තියෙන්නේ වැරද්ද. අපි මේ සම්බන්ධය මෙතනින් නවත්තමු. ඔක්කොම ඉවරයි. මම ගිහිල්ලා එන්නම් එහෙනම්. වැඩේ නම් චක බ්ලාස් වෙයි වගේ. අනේ මාව තේරුම් ගන්නකෝ. තව මොනා තේරුම් ගන්න දෙයාව? මල්ලියා. කවුද? මල්ලි. ඔයා නේද අපේ නංගිවේ ගෙදෙට්ට ගෙනල්ලා බාර දීලා ගියේ? ඔයා ඒ වෙලාවේ හැටියට කරේ ලොකු උදව්වක් මල්ලි. ඇත්තමයි වචන වලින් කියන්න බෑ. අද කාලේ හැටියට ඔය වගේ කොල්ල හොයා ගන්නත් නෑ මල්ලි. අනික නංගිගේ ෆෝන් වැඩ කරෙත් නෑ. අපි සෑහෙන්න බය වෙලා ඉඳියේ. අපේ අම්මා වුණත් මල්ලි ගැන සෑහෙන්න හොඳ කිව්වා. ඇත්තමයි වාට පින් සිද්ධ වෙනවා මල්ලි. අද කාලේ ඔය වගේ කොල්ල හොයා ගන්නත් නැහැ. බොහොම පින් සිද්ධ වෙන වැඩක් මල්ලි කරේ ඔයා. හරි හරි මල්ලි. එහෙනම් ඔය දෙන්න කතා කරන්නකෝ. ඔය දෙන්නගේ කතාවට බාධාවක් වුණත් දන්නේ. අනේ ඇත්තනම් පින් සිද්ධ වෙනවා මල්ලි ඈ. මම ගිහිල්ලා එන්නම් එහෙනම්. මම මේ හදිස්සි වැඩකට ආපු ගම. එහෙනම් මල්ලි බුදු සරණයි. මම ගියා. අනේ රත්තරන් මට සමාවෙන්න. මං ඔයා ගැන වැරදියටනේ හිතාගෙන ඉන්නේ. අනේ මට සමාවෙන්න රත්තරන්. නෑ නෑ ඔන්නෑ ඔන්නෑ ඔය මෙච්චරලාකට මං කියපු දේ විශ්වාස කරේ නෑනේ. අන්නේ එහෙම කියන්න එපා සුදු. මට හොඳ පාඩම් ඔය එක එකා කියන ඒවා විශ්වාස කරනවට. හරි ඉන්නකෝ මම ගිහිල්ලා අර ඔය ආස චොකලට් මැද්දට දාපු අයිස් පලන් කරන් එන්න. අපි දෙන්නත් එක්ක කතා කර කර කමුකෝ. හොඳ ඉන්නවම් ටාරි ගාල එන්න. අම්මෝ පෙර පිනකට බේරුනේ. ඇත්තමයි නිවන් ගියා වගේ. තව ඩිංගෙන් ඉවරයිනේ. මල්ලි මම ඔක්කොම විස්තරය බලාගෙන ඉඳී. බර මනුස්සයර කරලා තින්නේ පට්ට උදව්වක්. මම මල්ලි ඇත්තටම දෙවිවරු දෙකල නෑ. ඒත් මං අද දැක්ක දෙවි කෙනෙක්. ඒ උඹ මල්ලි. උඹල වගේ කොල්ලෝ මාර වටිනව රටට. මම නෙවෙයි අයියේ දෙවියා. අර ආපු මනුස්සයයි දෙවියා. ඈ ඒ මොකද්ද මල්ලි ඒ කුණු හරුපේ? මොකද මං ඒ මනුස්සයව ජීවිතේටවත් දැකලා නෑ අයියේ. ඈ හැකි සෑම විටම වචනයකින් හෝ කෙනෙකුට උදව් කරන්න උත්සාහ කරමු. මන්ද කෙදිනක හෝ අපිට එය වැදගත් වේවි. එහෙනම් මේ වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලස්සන අලුත්ම වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මදුටූන් අපි ඔයාලගෙන් සමු ගන්නවා. මේ වාගේ ආදරණීය මදුටූන් හැමදාම අපිත් එක්කම ඉන්න කියලා බොහොම ආදරෙන් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන ගමන්. එහෙනම් අපි කිහිල්ලෙන්නම්. ඔයාලට බුදු සරණයි. ජේසු පිහිටයි.